කොහමද පුතාලා? ඔක්කොම සතුටින් නේද ඉන්නේ නිවාඩු කාලේ? නිවාඩු කාලේ හොඳ සතුටින් නැටලා ගයලා ඉන්නේ. දැනුත් එහෙමද? හොඳයි. එහෙමනම් අපි මේ නිවාඩු කාලේ පුංචි දෙයක් කරමු. අපි නිවාඩු කාලේ ඉගෙන ගන්නත් ඕනනේ චුට්ටක්. ඒක අපි අද චූටි පාඩමක් කරලා බලමු. ඔයාලා කැමතිද ඒකට? හොඳයි. එහෙමනම් ආයුබෝවන්. මගේ පුතාලා ඔක්කොම මේ ටිකේ බොහොම සතුටින් හිටියේ. එහෙම නේද? ඔව්. එහෙම තමයි. ගස් සතුටින් ඉන්නේ. සෙල්ලම් කරන්න පුළුවන්, නටන්න පුළුවන්. අද අපි පොඩ්ඩක් මේ පුංචි සින්දුවක් කියලා බලමු. ඔයාලා කැමතිද සින්දුව අහන්න? පුංචි සින්දුව. ආ කැමතිනේ එන්න. මගේ පුතාලා චූටිම ළමයිනේ. කෝච්චියට එහෙම කැමතිද පුතාල්? කෝච්චියනේ හැටි දැකලා තියෙනවද? දැකලා තියෙනවා. ඔය කියන්නේ. ඔන්න එහෙමනම් අපි කෝච්චියට චූටි සින්දුවක් කියලා ඉන්න. ඔන්න අහගන්න හොඳට. අහගෙන මාත් එක්ක පස්සේ චුට්ටක් කියන්නත් ඕන. හොස්න් හොස්න් ගාලා වංගු වංගු හැරිලා කඳු ගැට නැගලා කොච්චි එනවා. හොස්න් හොස්න් ගාලා වංගු වංගු හැරිලා කඳු ගැට නැගලා කොච්චි එනවා. මෙන්න මේ බට ටික අපි මෙන්න මෙහෙම බෝඩ් එකේ තියලා බලමු. කොහමද මේ බටේ?
கோச்சியை தரந்து நேனேது கோச்சியை தரன்னே எஹெமனங்க அபி ஈலங்க ஹெகுத் தியலா பலு ඔන්න බලන්න අපි තව එකක් තියෙනවා. පේනවනේ නේද පුතාලට? මෙතන තියෙනවා එකක්. මෙතන තියෙනවා තව එකක්. මේ දෙක ගැන මොකද හිතෙන්නේ? මේක කියපු වගේ කෝච්චිය වගේද මේක අර බස් එක වගේ වුණාද දිගින් දිගින් මොකද්ද උනේ මේක දිගයි මේක ඊට ටිකක් අඩුයි මේක දිගින් වැඩි මේක දිගින් අඩුයි එහෙම නේද පුතේ එහෙම නෙමෙයිද ඔව් එහෙම තමයි ඔයාලා ෂොක් වෙලා එක දන්නවා බලමු මේක මේක බලන්නකෝ ඔන්නේ බලන්න දැන් මොකද්ද මේකේ කියන්නේ කොහොමද එතකොට මේකෙන් දිගින් වැඩි මේක හොයන්න පුළුවන් නේ මේ පුතාලට හොයන්න පුළුවා කොයිකද මේකද 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 ඔව් පුතේ මෙන්න මේක තමයි මේක තමයි මේ බලන්නකො මෙතන නම් එක ගානට තියලා තියෙන්නේ එතකොට පහසුවෙන් අඳුන ගන්න පුළුවන් දිගින් වැඩි මේක මොකද්ද කියලා මොකද ඔව් පුතේ මේක තමයි දිගින් වැඩි මේක මෙන්න මේ බටේ ඊළඟට ඊට ටිකක් අඩු එක මොකද්ද මේකද එහෙනම් ඔව් මෙන්න මේක දෙවෙනි එක තියෙන එක තමයි මෙතන තිබුණේ දිගින් අඩු එක ටිකක් දිගින් අඩුයි මේක මොකද්ද මේක දිගින් අඩු මේක එතකොට අපි මේකට කියනවා දිග එක මේකට කියනවා කොට එක නේද දිග සහ කොට මේක මේක චුට්ටක් මේකට වඩා චුට්ටක් මේ බටේ දිගින් වැඩි. එතකොට මය පුතාලා දන්නව නේද දැන්? මේක දිගින් වැඩිම බටේ මේක ඊට ටිකක් අඩු එක මේක දිග අඩුම එහෙම නැත්තම් කොට එක. ඊට දිග එක කොට එක. අපි ඉගෙන ගන්න යද දිග සහ කොට මේක
ஏகதனாய் மேதத்தியேன் திகம பாட்டிய ඊළඟට ちょっと திக වැඩි එක මොකද්ද පොඩ්ඩ මීට වැඩි පොඩ්ඩක් திக අඩු එක මොකද්ද ටිකක් දිගින් අඩුයි කොයිකද මේකද එන්නත මේකද මේක මේක හරි 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 මේක තමයි ඊළඟට දිගින් ටිකක් වැඩි එක ටිකක් දිගින් වැඩි මේක ටිකක් දිගින් අඩුයි ඒ කියන්නේ හොඳටම දිග අඩු එක එන්න මේ තුනේ දිග වැඩි මේක කොහොමද මැද තියෙන එක ඔව් මේක දිගින් වැඩි මේක ඊට වැඩි ටිකක් දිගින් අඩුයි अणुपिलिंद පටිපාටි ගත කරලා තමයි ඇලුවේ. ඒක ඔයාලට ටිකක් ලොකු ඇදීනේ වචනේ. ඒ හින්දා දිග වැඩි එක ඉස්සලාම ඇලුවා. ඊළඟට ටිකක් අඩු එක ඇලුවා. ඊළඟට කොට එක ඇලුවා. මම මෙතනත් දැන් මේ විදිහට හැදුවා. අනුපිළිවෙලින් හැදුවා. මේ බලන්න දිග වැඩි එක යටින් තිබ්බා. දිග අඩු එක ටිකක් අඩු එක උඩින් තිබ්බා. කොට මේක උඩට ගත්තා. එහෙම නැත්නම් අපිට මේක කියන්න පුළුවන් කොට මේක ටිකක් දිග වැඩි එක දිගින් වැඩිම එක එතකොට ඔන්න බලන්න පුතේ දිග සහ කොට මම පුතාලට දැන් මේක තේරෙයිද නැද්ද තේරෙනවා ඔයාලා දන්නවා උඹලා පන්තියේ ඉන්නකොට නිරන්තරයෙන්ම මෙන්න මේවා පාවිච්චි කරනවා මොනවාද මොනවාද මේ ඔයාලගේ පැන්සල් ටික දැන් ගන්නකො බලන්න පුළුවන් නම් පැන්සල් තුනක් අතට පුළුවන් ද හොයන්න මේක දිගින් වැඩි එක කෝකද කොට එක කෝකද පුළුවන් ද හොයන්න අපි ඒකත් තියලා බලමු අපි ඒකත් තියලා බලමු දිගින් වැඩි එක කෝකද දිගින් අඩු එක කෝකද කියලා ඔන්න බලන්න පුතේ මම මේක තියනවා අතියනි සලා මට කියන්නකෝ මම පුතාලා ඔයාලා නිකන් හිතන්නේ මෙන්න මෙහෙම තිබ්බහම මෙහෙම තිබ්බහම දිග වැඩි වීමක මොකද්ද කොයික වෙයිද උඩ එක හරි මම අලවන්න ඔන්න බලන්න මම එවනම් ඒක අලවලා බලන්න මම ඒක අලවලා බලන්න සංසන්දනය කළ බලන්න ඕන නැතුව අපිට කියන්න බෑ අපිට නිකන් කියන්න බෑ දිග වැඩි මේකයි දිග අඩු මේකයි කියලා එක එක හැම දෙයක්ම එක ළඟ හෝ එක සමානව තියලා බලන්න ඕන ඔන්න බලන්න මම ඊළඟට මේක තියෙනවා දැන් කොහමද මේකද දිග වැඩි මේකද උඩ එක ඔව් පුතේ මේක තමයි දිග වැඩි අපි බලමු තව එකක් තියලා බලන්නකො ඔන්න මේක තියෙනවා ඒක කොහොමද හරි දිගයි නේද දිගයිද නෑ 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 මේක කොටම කොටයි නේද දිගින් වැඩි එක මේක ඊට ටිකක් අඩු එක මේක මේක තමයි කොටම කොට එක
එතකොට ඔන්න මම එකත් පිළිවෙලට ඇලෙවි. දිග වැඩි දිගින් ටිකක් අඩු කොට. තව මම දැන් මේ කොටස් තුනක් කරලා ගෙවුවා. දිග වැඩි මොකද්ද? දිග අඩු මොකද්ද? දිගින් ටිකක් වැඩි ටිකක් අඩු කියලා. මයි පුතාලට චූටියට තේරෙනව නේද මේක? අපි ආයෙ නිකන් පොඩ්ඩක් කියවගෙන යන්න. මේ බලන්න මේ බඩ තුනෙන් දිග අඩු මේක තමයි කියන්නේ කොට මේක තමයි කෝකද? කෝකද? යට එක ආ මේක තමයි දිග අඩු මේක. එතකොට දිග වැඩි මේක කෝකද? ආ උඩ එක. මේ තියෙන්නේ එක තමයි. දිග වැඩි මේක. මේක දිග මේ පැත්තෙන් ගත්තොත් දිගින් ටික අඩුයි. මේ පැත්තෙන් ගත්තොත් කොට එකට වැඩිය චුට්ටක් දිගි වැඩි. හොඳයි. මයි පුතාලට මේක තේරෙනවද? පුතාලට පුළුවන්ද පුංචි පුංචි බඩු ටිකක් අරන් මේ වගේ ක්‍රියාකාරකම් ටිකක් කරන්න? පුළුවන් නේද? හොඳයි. අම්මලා එක්ක මයි පුතාලා මේ වගේ පොඩි පොඩි ක්‍රියාකාරකම් ටිකක් තව කරන්න. ඒ කරන්න ගමන් ඔගලගේ මෙන්න මේ වැඩ පොත ගන්නකෝ. ගණිතය වැඩ පොත එක වසර. ඊට පස්සේ පෙරල ගන්නකෝ. 23 වෙනි පිටුව 23 නේ මේ පුතේ 53 වෙනි පිටුව මයි පුතාල පෙරල ගන්න 53 වෙනි පිටුව පෙරලගෙන බලන්න 53 නේ මේ පුතේ 55 පෙරල ගන්න 53 නේ මේ 55 පෙරල ගන්න 55 පෙරලගෙන බලන්න මෙන්න මේ පින්තූර දිහා පළවෙනි එක බලන්න දිග අඩුම රූපයට යටින් ඉරක් අඳිමු එහෙම තමයි කියලා තියෙන්නේ මේකේ තියෙන්නේ ඉදි කටු මෙතන එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා මේකේ එක සමානව දෙකක් තියෙනවා නේද දෙකම දිගින් එක සමානව තියෙනවා ඒක තියලා එතකොට මෙහෙම තිබ්බහම මේක දිගින් වැඩි මේක මොකද පුතේ කියන්න පුළුවන්ද ඔයාලට පුළුවන්ද කියන්න ඔව් යටම තියෙන්නේ දිගින් වැඩිම එක ඊළඟට ටිකක් දිගින් අඩු එක මෙතන තියෙනවා ඊළඟට කොට එක මෙතන තියෙනවා එහෙම නේද හොඳයි පුතාලට පුළුවන් ද ඒ අනුව මේකේ තියෙන අභ්‍යාස ටික කරන්න දිග අඩුම රූපයට යටින් ඉරක් අඳු මේවයි ඔන්න පැන්සල් තුනක් තියෙනවා තුනේ දිග අඩුම එක යටින් ඉරක් අඳින්න තියෙනවා පුළුවන්ද? පුළුවන්? ඔව් පුතේ. ඒක තමයි කරෙන්න ඕන. මයි පුතාලගේ මෙන්න මේ පොතේ මෙන්න මේ පැවරුම ඒ විදිහටම කරන්න ඕන. කරලා තියන්න අපි බලමු හරිද කියලා. ඊළඟට තියෙනවා මෙහා පැත්තේ. දිග වැඩිම රූපයට යටින් ඉරක් අඳින්න. දිග වැඩිම රූපයට යටින් ඉරක් අඳින්න. එතකොට ඒකෙත් එහෙමයි මේ තියෙන ඉර ඇඳලා තියෙනවා මේ බලන්න පළවෙනි එකේ පැහැදිලිව දිග අඩුම රූපයට යටින් ඉරක් ඇඳලා තියෙනවා පැහැදිලිව මේ නියන තමයි දිග වැඩිම රූපය ඒ වගේ මේවයේ තේ ටික මයි පුතාලට කරන්න පුළුවන්ද ඔයාලා දැන් ලොකුයි දෙකේ පන්තියට යන්නේ ඉන්නේ පුළුවන් පුළුවන් ඇත්තටම සතුටුයි මයි පුතාලා ඔක්කොණ්ඩම පුළුවන් එහෙමනම් මේ ටික කරලා අපි පන්තියේ ටීචර්ට දෙන්න. එහෙනම් පුතේ අද දවසේ අපි අවසන් කරමු මේ වැඩ දෙක ඉවර කරන්න. ආයුබෝවන්.